අයිබෝන් අද දවසේ සොඳුරු ජීවිත වැඩසටහන අරගෙන අපි ආවා ඔබේ නිවහනට ඔබේ ජීවිත වඩාත් සොඳුරු කරගන්න ආකාරය නැත්නම් මේ සොඳුරු වූ ජීවිතවල අපූර්වත්වය හරි දෙවිතුලින් අරගෙන පියෝටිවි නාලිකාංක 133න් ඔබ ආදරයෙන් නරඹන හරි දෙවිතුලි හරි දෙම සමාජගත කරන්නට උත්සාහ කරන නාලිකාවක් හරි දෙවෙනුවෙන් තෙලී සිටින නාලිකාවක් හරිදේ කොතනද අපේ නාලිකාව තුළ ඒ දෙයට ඉඩකඩ ලැබෙනවා ඒ නිසාම තමයි සුන්දර ජීවිත පිළිබඳව අපි වඩ වඩා කතා බහට ලක් කරන්නේ සුන්දර ජීවිත පිළිබඳව කතා කරද්දී අද අපේ සූදානම ඉතාම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට එහෙම කතා බහ කරන්නට බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අප මැදිරියට අප විසින් ආරාධනා කර සිටියා පෝද්දල පහල කීඹියේ කුංචි ශ්‍රීපාද රාජ මහා විහාරාධිපති හා කුංචි ශ්‍රීපාද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි බද්දේගම කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිළිවෙණේ ආචාර්ය කීඹියේ ඥානරතන ස්වාමීන් වහන්සේගේ බොහන්සේගේ පාද නමස්කාර පූර්වකව අපි ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා ඒ වගේම අද දවසේ අපේ මැදිරියට මේ කාරණාව පිළිබඳව කතා බහ කරන්නට අපි ගෞරවයෙන් එකතු කරගන්නවා දිලනතරු එකමුතු සංසදයේ නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික පීජී අජිත් කුමාර මහත්මයා ආයිබෝවන් ඔබතුමාට ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් පිළිගනවා පැන්තස් යෞවන සමාජයේ නියෝජනය කරමින් එහි සභාපති යුජී හෂාන් නිලංග ලක්මදු ආයිබෝවන් ඔබට ඉතින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපේ මේ සහෝදරයින් දෙපළ සමගින් අපි මොකක් කරන්නද මේ සූදානම් වෙන්නේ මේ තමයි අපිට කෙනෙකුගේ ජීවිතයක් දෙනවා හා සමානව සලකන්නට පුළුවන් අති උතුම් පූජාවක් පිළිබඳවයි අපි සඳහන් කරන්නේ මේ අන්තිසිවක් නොවේ උත්තම රුහිරු පූජාව ලංකාව පිළිබඳව කතා බහ කරද්දී මේ උත්තම රුහිරු පූජාව ඉතාම විශිෂ්ට ආකාරයෙන් සිදුවෙන ලෝකයේ රටක් වෛද්‍ය හර්චන්ද සිල්ල මැතිතුමන් ලංකාවේ මේ කාර්යය ආරම්භ කරලා එතෙන් සිට මේ දක්වා මිය දෙන්න පණනල බොහෝමයකට ජීවේ දෙන්නට රුධිර බිඳුවකට හැකියාව ලැබෙලා තියෙනවා. අවසරයි අපේ හාමුදුරනේ අපේ බුදුදහම අනුව ගත්තත් මෙවැනි උතුම් පූජාවකට හිමිවන්නේ කුමන ස්ථානයක්? ඔව් අපි සිහිපත් කරන්නට ඕන විශේෂයෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන දානයේ පිළිබඳව එහිදී බුදු වන බෝසත්ත්වයේ දාන පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් මේ පාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කළ යුතු වෙනවා. එතකොට එහිදී දාන පාරමිතා කියලා කියන්නේ භවභෝග සම්පත් ආහාර පාන ඔය ගොඩක් විශේෂයෙන් වතු පිටීඩ කඩන් ඕනෑම දෙයක් දාන පාරමිතා ගණයට වැටෙනවා. ඒ වගේම දාන උපපාරමිතා කියලා කියන්නේ මේ ලේ ඇස් මස් ඉස් ආදී මේ ශරීර අභ්‍යන්තර කොටස් පරිත්‍යාග කිරීම දාන උපපාරමිතා. එතකොට පසේ බුදුවන කෙනෙක් ඒ උපපාරමිතාවත් දාන පාරමිතාවත් සම්පූර්ණ කළ යුතු වෙනවා. එතකොට බෝසත්වරේ බුදුවන කෙනෙක් මේ පාරමිතාවත් සම්පූර්ණ කළ යුතු වෙන උපපාරමිතා. ඒ වගේම බුදුවන බෝසත් කෙනෙක් පරමත්ත පාරමිතා කියලා කියන්නේ ජීවිතේම පරිත්‍යාග කරපු අවස්ථා තියෙනවා. ඒ පාරමිතා සම්පූර්ණ කරන්නට ඕන ඒ විදිහින් ජීවිත පරිත්‍යාගයෙන් තමයි ඒ පාරමිතා සම්පූර්ණ කරන්නට ඕන බුදුවන කෙනෙක් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. ඒ නිසා පසේ බුදුවන කෙනෙක් මේ විශේෂයෙන්ම ඒ උපපාරමිතාව සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒ නිසා දාණයට බුදුදහම තුළ තියෙන ඉතාම වැදගත් ස්ථානයක්. හැම තැනදීම දාණය කියන අංගයේ ප්‍රධානත්වයේ තියෙනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගත්තත් දාන සීල භාවනා ඒ වගේම පාරමිතා ගත්තත් 10ේ පාරමිතා 10ේ ප්‍රධාන පාරමිතාව තමයි දාන පාරමිතා. සා පරිත්‍යාගය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට ඉතාම මැනවින් දේශනා කොට වදාළ අංගයක්. ඒක විශේෂයෙන්ම උන්වහන්සේ එක තැනක දේශනා කරන උන්නමන්ති නමන්තික. උන්නමන්ති නමන්තික කියලා කියන්නේ පරිත්‍යාගයත් එක්ක ඕනෝන් අතර සම්බන්ධය ඇති වෙනවා. දැන් අපි කියමු දැන් අපි මේ වැඩසටහන පවත්වන්නේ තව නොබෝ දිනකින් මේ මාස 27 වෙනිදා අප විහාරස්ථානයේ අපේ විශේෂම දිලනතරු එස්සස් සමිතියත් ඒ පැන්තස් යවන සමාජය සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන.
එතකොට මේ වට විශේෂයෙන්ම අපි යොමු වෙන්නේ මෙහි තියෙන වැදගත්කම අපට අතීතේ ඉඳලම ඒ කියන්නේ බෝසත්වරු දක්වලා තියෙන නිසා බුදුදහම තුල තියෙන නිසා මේ විදියට ප්‍රධානංගයක් වශයෙන් දානය සඳහන් වන නිසා ඒ නිසා අපි නිරන්තරයෙන් දීම කියන කාරණේ ඊටම ඉහෙලින් ඉන්නවා ඒ නිසා තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන සමහර අය රුධිරය පරිත්‍යාග කරන්නට බය වෙන අවස්ථා තියෙනවා නමුත් අපි කවදාහරි මේ සසරෙන් එතර වෙන්නට නිවන් අවබෝධ කරගන්නට අපට මේක පාරමිතාවක් කියන කාරණය අපි කල්පනා කරන්නට ඕන දානය සෑමතකීම පාරමිතාවක් පළමු පාරමිතාව එය මහරහත්වන කෙනෙකුටත් පසේ බුදුවන කෙනෙකුටත් බුදුවන කෙනෙකුටත් පාරමිතා අවශ්‍ය කරනවා අපේ සමාජයේ බොහෝ විට පාරමිතා අපි යොමු කරලා තියෙන බෝසත්වරයෙකුට පමණයි නමුත් අපිට බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙන පාරමිතා අපි හැමදෙනාටම අවශ්‍යයි කියන කාරණේ. එහෙනම් ලේ දන් දීම කියලා කියන්නේ උපපාරමිතාවට අයත් කාර්යභාරයක්. හැබැයි අපි උපපාරමිතාවට අයත් කාර්යභාරයක් එහෙම නැත්නම් ඒ පසේ බුදුවන කෙනෙකුට තියෙන කාරණයක් පමණයි කියලා කල්පනා කරන එක පමණක් නෙවෙයි අපිට පාරමිතා ගණේදී අවශ්‍ය කරනවා. මේ දානයේදී විශේෂයෙන්ම තියෙනවා බාහිර වස්තු දානය සහ අභ්‍යන්තර වස්තු දානය කියලා. දැන් දානය කොටස් තුනකට බෙදෙනවනේ ආමිස දානය, අභය දානය, ධර්ම දානය. ආමිස දානයේ ප්‍රධානත්වයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. ඒ ආමිස දානයේ ප්‍රභේද දෙක තමයි අභ්‍යන්තර දානය සහ බාහිර වස්තු දානය. බාහිර වස්තු දානය තමයි අපි බොහෝ විට සිද්ධ කරන්නේ. අපි විවිධ ආහාර පාන ආදී පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා, විවිධ අයට කෑම ආදී අපි ආහාර පාන ලබා දෙන දුගී මගේ යාචක ආදීන්ට ඒ විදිහට අපි ඒ සංග්‍රහයන් සිද්ධ කරනවා. හැබැයි මේ අභ්‍යන්තර වස්තු දානය අපි සමාජයට ඒක තේරුම් අරගෙන නැහැ බොහෝ සමාජෙ. ඒ නිසා අභ්‍යන්තර වස්තු දානය සිදු කරන්නට බොහොම මැලි වෙන ස්වභාවයක් අපි සමාජය දකිනවා. සමාජයට තරුණ අය තමයි මේ සඳහා යොමු වෙන්නේ. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තම වකුගඩුවක් දන් දෙන්න කෙනෙක් පුළුවන්කම තිබුණත් සමාජයට දන් දෙන්නේ නැහැ. දැන් අපි පළාතේ වුණත් අපි හාමුදුරු නමක් වකුගඩුවක් දන් දීලා තියෙනවා. අපේ ආසන්න විහාරස්ථානයේ උණාමිටි ප්‍රේමරත්න කියන ලොකු හාමුදුරු උන්වහන්සේ තමන්ගේ ජීවිතයත් පරදුවට තබලා ඒ වකුගඩුවක් දන් දීලා තිබෙනවා. ඒකත් දාන උපපාරමිතාවට අයිති වෙන පින්කමක්. ඒ වගේ අපි හැම කෙනෙක්ම අපිට පුළුවන් නම් අපි ඒ තවත් කෙනෙක්ගේ ජීවිතයක් දැන් උන්වහන්සේ පරිත්‍යාග කරපු වකුගඩුවෙන් තවත් මහත්මෙක් දැන් මම දන්නව අවුරුදු 20කට වැඩි එතුමා ජීවත් වෙනවා. ඉතින් ලොකු සතුටක් අපිට එතුමා දකිද්දිත් ඇති වෙනවා. හාමුදුරුවෝ සුවසේ ඉන්නවා, ඒ මහත්තයා සුවසේ ඉන්නවා. ඒ නිසා ඒ වගේ අපි මේ ලේ දන් දීම තුලත් සිද්ධ කරන්නේ අපේ රුධිරය තව කෙනෙකුට දීලා තව කෙනෙක්ගේ ජීවිතය පෝෂණය කිරීම, ජීවිතය සුරක්ෂිත කිරීමයි කරන්නේ. ඒ නිසා අපට තව කෙනෙක් අපේ ජීවිතයෙන් ජීවත් කරන්න පුළුවන් නම් ඒ වාසනාව අපට ලැබිලා තියෙනවා නම් අපි ඒතර ගොඩක් සතුටින් ඒ කාර්යභාරය දෙන්නට ඕන. ඒකෙන් ලැබෙන කියන්නේ අපට ලැබෙන මොනවා හරි වරප්‍රසාද අපි කියමු ඒකෙන් ලැබෙන අපට වෙනත් වරප්‍රසාදවල හිතනවට වඩා සමහර අය ඇත්තෙම ලේ දන් දීමේ වැඩසටහන් වලට සහභාගී කිසිම වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නේ නැහැ. දැන් වර්තමාන සමාජයේ අපි ගොඩක් දුරට කපිරස යොමු කරගන්න විවිධ දේවල් අපි සිදු කරනවා. නමුත් එතනදී අපේ පාරමිතා ගණයට ඒ පින්කම වැටෙයිදෝ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මෙබඳු වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී අපේ සහයෝගය අනිවාර්යෙන් ලබා දිය යුතු වෙනවා. අපට ලේ දීමට නොහැකිනම් අපේ තිබෙන විවිධ රෝග පීඩා වඳුරු තියෙනවා නම් අපි මේ වැඩසටහන කරද්දී එතනට අවශ්‍ය කරන වෙනත් ආකාරයකින් අපට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පින්කමකට අපි සම්බන්ධ වෙන ආකාරය. බොහෝ විට පින්කමකට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සමහර අය දන්නේ නැහැ. සමහරට විවේචනයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපට ඒ විවේචනයට වඩා වැදගත් පින්කමකට සම්බන්ධ වෙලා අපිත් කොටස්කරුවෙක් වෙන එක අපට කවදාහරි මේ ඉතාම භයානක සංසාරයක අපි ගමන් කරන්නේ මේ සසර කතරින් එතර වීමට අපට මෙබඳු උතුම් පින්කම් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පාරමිතා ගණයට අයිති වෙන උතුම් පින්කමක් තමයි ලේ දන් දීම කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. එහෙමයි අපි හඳුනන්නේ. දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරා. මේ පාරමිතා, පාරමිතා කියන්නේ පුරුදු. අපි සංසාරයේ පුරාවටම මේ පුරුදු හොඳ දේවල් පුරුදු පුහුණු වන්නට ඕනේ. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරා
මේ සීන මේ ලැබෙන සතුට ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව අපි යමක් වීම තුළ අපිට ලැබෙන සතුට සීන කියන්නේ සතුට නම් අපි ඒ සතුට ලබා ගන්න ඕනේ හොඳ දේවල් කරලා අපිට මේ සතුට ලබා ගැනීම හැකියාව තියෙනවා එහෙමනම් අපි මතක් කරමු පහළ කීවිය පුරාණ රාජ මහ විහාරස්ථානයේදී මාර්තු මාසේ 27 වෙනි සෙනසුරාදා උදේ 9 සිට සවස 3 දක්වා තමයි මේ උත්තම රුහිරු පූජාව සිදු කරන්නේ ඉතින් අද දවසේ අපත් සමග මේ වැඩසටහන සම්බන්ධ වෙන දිලිසරු එකමුතු සංස්ථාවේ භාණ්ඩාගාරිකතුමන් පීටි අදිත් කුමාර මහත්මයාගෙන් මම අහන්න කැමතියි දැන් තරුණයන් හැටියට යෞවනයන් හැටියට මේක තුන්වෙනි වරට පවස්වන්නේ මෙවැනි දෙයක් සූදානම් කරන්නට ඇයි කල්පනා කළේ අපි මමගේ අවුරුදු 20 විතර කාලෙදී මට එක්තරා ලෙඩිකුල් ලේදෙන අවස්ථාවක් හම්බුණා ඇත්තරම කරාපිටිය සික්ෂන් රෝල් ටැබ්ලේ ලේදීම වෙලාවේදී ම ලේදිලි වරම කලන්ත වුණා ඊට පස්සේ මම කල්පනා කරා මේක අධෛර්යයටපත් වෙන්නේ නැහැ මම මේක දිගටම කරගෙන යනවා කියලා මම මේ වෙද්දී ලේ දීලා තියෙනවා 30 වතාවක් ඉතින් ওই කාලේ යද්දි මට හිතුණා අපේ ගමේ තරුණ පිරිසත් මේකට සම්බන්ධ විය යුතුයි කියලා ඊට පස්සේ මම කල්පනා කරගෙන යද්දි අපේ නිලංග මහත්තයම මේකට ලොකු දායකත්වයක් දැම්ලා ලොකු අදහසක් දෙවිලා එතුමා මේක පටන් ආරම්භයක් දුන්නා ඊට පස්සේ අපි ඒකට සම්බන්ධ වෙලා සහයෝගය දීලා අපි ලේ දන් දෙන්න යන්නේ එක්කෝ සික්ෂන් රෝහලට එනවා නැත්නම් වෙන දෙන මොබයිල් ටේටැංග වලට යනවා ඉතින් අපිට ලොකු දෙයක් වුණා අපේ ගමටම ඇවිල්ලා මේ දේ කරද්දී අපිට ආදර්ශයක් වෙලා අපිත් මේ වගේ ලේ දීලා තියෙනවා එන කෙනෙකුට උනත් අපිට කියන්න පුළුවන් ඔයාලා බය වෙන්න එපා අපි මෙච්චර වතාවක් දීලා තියෙනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම කියලා අපිට ඒක සමාජගත කරන්න පුළුවන් වුණා අපේ ඒතර ගමේ ගොඩක් පිරිස් හැමතරේම අලුතෙන් කෙනෙක් එනවා තමයි ලේ දෙන්නේ ඉතින් ගොඩක් පිරිසක් එනවා පළවෙනි වතාව අපි මේක සංවිධානය කරද්දී 112ක් ආව පළවෙනි වතාවට දෙවෙනි වතාවට 130ක් සම්බන්ධ වුණා දෙවෙනි වතාව රටේ තිබුණ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පළ එක දවසකට අපිට ඉවර කරගන්න බැරි වුණා. එතකොට දෙවෙනි දවසෙත් අපි ඒක පැවැත්තුවා. මේ තුන්වෙනි වතාවට අපි හිතන ගොඩක් සාර්ථකව අපිට කරන්න පුළුවන් වෙයි කියලා මේක. ඇත්තටම මේකෙන් අපිට කරන්න ඕනලා දුන්නේ අපේ තරුණ පිරිස තුල තියෙන දානෙ මේ හැංගීම. මේ දේ අපි තව කෙනෙකුට අපි දෙනවා. අපේ ජීවිත අපි කරන්න පුළුවන් ලොකු දෙයක්. ඒ හැංගීම ඇවිල්ලා මේ කෙනෙකුට කරනකොට ඒක ලොකු පිනක් වෙනවා. අපි තරුණයන්ට අපි ඒ දේ දීලා අපි අවස්ථාව දීලා තියෙනවා සමහර විට අපේ තරුණයන් දුරකට ගිහින් ওই දේ කරන්න බලන්නේ නැහැ. එතකොට දුරකට ගිහින් කරන්න ගියොත් ඒ එක ප්‍රශ්න හිතෙනවා. නමුත් ගමේදී අපි කවුරු කරද්දි යාළුවෙක් වුණත් කතා කරන යන් කියලා එක්කගෙන ගිහිල්ලා මේ දේට යොමු කරනවා. දැන් සමහර ලාට කොහොම හරි හිතට එන ආකල්පයක් එක්ක ලොකු දෙයක් මේ තුලින් සිද්ධ වෙනවා. අපිට වුමනාව තිබුණේ අපේ ගමේ ලේ දෙන පිටසක් ඇති කරන. නැත්නම් දැන් අදට රටට අවශ්‍ය දෙයක් පහුගිය කාලේ යුද්ධය සමයේදී රණවිරුවන්ට අවශ්‍ය වුණා දැනටත් ලේ දන් දෙන පිරිස අඩු ප්‍රමාණය නිසා අපිට නිතරම දැනුම් දෙනවා ඔයාලා කරන දේ මේ බොහොම හොඳ දෙයක් කියලා මේ හදිසි අනතුරු ඒකකවලදී ඒ වගේම ඩෙන්ගු රෝගයේදී රුධිර පට්ටිකා අපිට විශේෂයෙන් අවශ්‍ය වෙනවා එවැනි තත්ත්වයන් පවතිනවා රටේ ඒ අවස්ථාවේදී අපිට දැනුම් දෙනවා අපි ඉතින් අපි කරන දේ ගැන ඇත්තටම ගොඩක් පැහැදීමෙන් ඉත පිරිසිදුකමින් අපි අපි යවන සමාජයත් අපිත් එකතු වෙලා මේ දේ ඉස්සරහ කරගෙන යනවා අපි හොඳයි අපි ඔබට ස්තුතිවන්ත වෙනකම අපි දැනගන්න කැමති දැන් ෆැන්ටස් යවන සමාජයේ සභාපතිතුමන් ඉන්නවා යෝජී හෂාන් නිරංග ලක්මදු අපිට අහ කියන්නකෝ හෂාන් දැන් තරුණයන් හැටියට යවනයන් හැටියට මෙවැනි අභියෝග වලට ඔබ බොහෝ වෙලාවට යවන සමාජ හරහා හුරු වෙලා ඇති මේ යවන සමාජ ක්‍රියාකාරකම් ඇතුළේ හැබැයි දැන් මේ පවතින කාලවකවානුව ගත්තහම දැන් කොරෝනා වෛරසයත් එක්ක රටේ යම් සෞඛ්‍ය අධීක්ෂණ කටයුතු ඉතාම තියුණු විදිහට සිදු වෙනවා. එතකොට සෞඛ්‍ය ආරක්ෂිතව මේ රුධිරයේ දන් දීමේ අවස්ථාව මේ සූදානම් කරන්න සංවිධානය කරන්න විශේෂ වගකීමක් දරන්නේ. කොහොමද දැන් එදා දවසේ මේ කටයුතු සූදානම් වෙන්නේ? මොන වගේ සෞඛ්‍ය අධීක්ෂණ ක්‍රමවේදයක් දේ වෙනුවෙන් යොදවලා තියෙන්නේ? අපිට ওই ප්‍රශ්නේ කියන්නේ ගිය සැරේ කරද්දිත් අපිට ආවා. ඒ කියන්නේ රටේ තීවිච්ච තත්ත්වෙත් එක්ක ඇඳිරි නීතිය තියෙන දවසක තමයි අපි ලේ දන් දීම සංවිධානය කරලා තිබුණේ. වඳුරම පොලිසි ස්ථානාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන, පොද්දල පොලිස් ස්ථානාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ දෙන්නගේ අධීක්ෂණය යටතේ තමයි අපි මේ දේ කරේ. ඒ ගමේ ඉන්න කට්ටිය විතරක් දැනුවත් කළා. ඒ වුණාට අපිට 130 දෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. දුරකථන ඇමතුම් වගේ තමයි සම්බන්ධ කරගත්තේ. එතෙන්ට ඒ කියන්නේ පිරිස්පලේ මේව කරන්න බැරි නිසා, එතන සම්බන්ධ කරගන්න බැරි නිසා මේ අවුරුද්දෙත් අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අපි සේරම විසබිචාරණය කළා. ඊට පස්සේ එතන ඉන්න අපේ කට්ටිය සේරටම ඒ කරන්න ඕන පිළිවෙල කියා දීලා තියෙනවා. දැන් මේ අවුරුද්දෙත් එහෙමයි. බද්දගම් PHI මහත්තයාගේ අධීක්ෂණය යටතේ කරාපිටියේ
රෝහලේ ප්‍රධාන පීඑච්.අයි මහත්තයා පත්මසිරි මහත්තයාගේ අධීක්ෂණය යටතේ තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ කාටවත් බය වෙන්න කිසිම දෙයක් නැහැ. එතන පැමිණියයි කියලා අපි මේ සේරම සෞඛ්‍ය ආරක්ෂිත කරන මගින් තමයි ඒවා කරන්නේ. මේ එතන සහභාගි වෙනවා කියලා කාටවත් බය වෙන්න කිසිම දෙයක් නැහැ. හොඳයි. ඒ කියන්නේ දැන් අපිට මේ ස්ථානෙට සහභාගි වෙන්න කෙනෙක් සූදානම්ින් ඉන්නවා නම් ඔන්න සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාම පැහැදිලි ක්‍රමවේදයකට තමයි මේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට බොහොම සතුටින් ඇවිල්ලා බය නැතුව මේ ලේ දන් දීමේ අවස්ථාව සමගින් එකතු වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ දැන් ඊළඟ අපි මේ කාරණාව ගැන කතා කරද්දී වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයෙන්ට අවශ්‍ය පිරිස ලක්ෂ 2කටත් වැඩි කෙනෙකුගේ රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දිනකට රුධිරයේ ලීටර් 1000කට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනවා. එහෙම නැත්නම් ඔවුන්ට ලබා දෙනවා. සෑම තප්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවය එන කාට හරි රුධිරය දෙන්න වෙනවා. එතකොට ජනතාවගෙන් 30ක් පමණ කොටසක් ලේ දන් දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාර්ෂිකව ලේ දන් දෙන්නන්ගේ ප්‍රමාණය 2කටත් වඩා අඩු කොටසක් කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. මොකද අර දැන් හැමෝම දැන් කැමැත්තෙන් සිටියත් යම් රෝගී තත්ත්වයන් නැත්නම් ඔවුන්ගේ ඒ කාලවකවානුවේ පවතින යම් අවිනිශ්චිතතාවයන් නිසා රුධිරය ලබා ගන්නේ නැහැ. එතකොට මේ ප්‍රමාණයනුත් අපිට 2ක් වගේ ප්‍රමාණයක් තමයි කියලා සඳහන් වෙනවා වාර්තාවල රුධිරය ලබා දෙන ප්‍රමාණය. සාමාන්‍යයෙන් රෝහලකට ඇතුළත් වෙන රෝගීන් 7 දෙනෙකුගෙන් එක්කෙනෙකුට රුධිරය දෙන්නට අවශ්‍ය වෙනවා කියලා තමයි වෛද්‍ය වාර්තාවල් වල සඳහන් වෙන්නේ. ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් බේර ගන්න හොන්න හැකියාව තියෙනවා. හිතන්න එදාට එකතු වෙන රුධිරය ප්‍රමාණය අනුව ජීවිත කොච්චරක් බේර ගන්න ඔබලන් දායකත්වය දක්වලා තියෙනවද කියලා. එක ලේ පයින්ට් එකකින් ජීවිත 3ක් බේර ගැනීම හැකියාව තියෙනවා. අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට ඔහුගේ හිමොග්ලොබින් ප්‍රමාණය ඒ ගණනය කිරීමට අනුව 12ට වැඩි නම් සහ සෑම මාස 4කටම වරක් ලේ පයින්ට් එකක් දක්වා රුධිරය පරිත්‍යාග කරන්න හැකියි කියලා තමයි වෛද්‍ය නිර්ණායක අනුව සඳහන් වෙන්නේ. එතකොට ඒ වගේම රුධිර ඝන 4ක් පිළිබඳව ඔබ අපි හොඳින්ම දන්නවා. ඒ වර්ගයේ, බී වර්ගයේ, ඒ බී වර්ගයේ සහ ඕ. ඊට අමතරව රීසස් සාධකයක් මේට ඇතුළත් වෙනවා. නෙගටිව් හෝ පොසිටිව් ධන හෝ ඍණ කියලා. එතකොට මේ අනුව තමයි අපි රුධිරය පිළිබඳව වර්ගීකරණය අනුව මේ එකතු කිරීම සිදු කරන්නේ. ඉතින් අපිට මේ කාරණාවලදී මේ ඔබේ දැනුවත්භාවය සහ ඔබ විසින් මේ ලබා දෙන සහයෝගය ඉතාම ඉහලින් අගය කර සැලකනවා. අවසරයි අපේ හම්බුනේ නැවත වතාවක් මා ඔබ වහන්සේගෙන් විමසනවා. දැන් අපේ ජීවිතේ අපි කියනවානේ ඇස්ටිස් මස්ලේ දන් දෙනවා කියලා අපේ ආගමේ අපේ බුදුදහමේ අපි බොහොම ගෞරවයෙන් සඳහන් කරන අවස්ථාවක්නේ. එතකොට අපේ හම්බුනේ දැන් මේ අපේ සමාජයේ වෙසෙන හැම දෙනෙකුටම හිතෙන්නේ නෑ පින්කම් කරගන්නට. අපේ හැමදෙරනේ සමහර විට බර හොඳට තියේවි, රුධිරය හොඳට තියේවි, අර කියෝ වගේ හිමොග්ලොබින් ප්‍රමාණය 0.12ට වඩා එහායින් තියේවි. මේ හැම සාධකෙම තිබුණත් හිත දෙන්නේ නෑ. එහෙම වෙන්නේ ඇයි අපේ හැමදෙරනේ? ඒක ඇත්තෙන්ම මේ සාංශාරිකවත් මේ අපි පරිත්‍යාගයේට හුරු පුරුදු වෙලා තියෙන්නත් ඕන. හැම දෙයකටම අපි සසර හුරු පුරුද්ද තියෙන්නට ඕන. ඒක ආගමික පැත්තක් කියලා අපි දැන් බෞද්ධය කියලා විතරක් නෙමෙයි ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. මේ හැමෝම පරිත්‍යාග කරනවා. අපි බෞද්ධ විතරක් නෙමෙයි. එතකොට මේ අපිට සාංශාරිකව මේ පුරුදු ඇවිල්ලා තියෙන නිසා තමයි අපි මේ දේ ගොඩක් දේ අපි සිද්ධ කරන සාංශාරික හුරු පුරුද්දක් අපිට තියෙන නිසා. දැන් මේ ලේ දන් දීමේදී වුණත් අපි බයක් තැකක් නැතුව දැන් මගේ ජීවිතේත් මම ඇත්තෙම අවස්ථා 3-4ක දීලා තියෙනවා. ඊට පස්සේ මම රෝගී වුණා. මගෙන් වෛද්‍යවරු සඳහන් කරන්නේ ඔබ වහන්සේගේ දැන් අපි ගන්නෙ නැහැ කියන ලේ නැත්නම් අපි කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අපිටත් මේ සසර ඒ පුරුද්ද නිසා අපි ඇත්තෙම කැමැත්තෙන් ඉන්නවා. අනිත් අයත් අපි යොමු කරන්නේ බොහොම කැමැත්තෙන් අපිට ඒක යොමු කරන එකත් පින්කමක් බවට පත් වෙනවා. ඉතින් මේවා සංවිධානය කරද්දී අපි අපේ සහයෝගය නිරතුරුව ලබා දෙන්නේ අපිටත් මේ වගේ පින් සිද්ධ වෙන්න නිසා. ඒ නිසා මේක අපිට සාංශාරික හුරු පුරුද්ද තියෙන උතුම් පින්කමක් මේ දානය කියලා කියන්නේ. ඒ නිසා මේ ලේ දන් දීමේදීත් අනිත් දේවල් පරිත්‍යාග කිරීමේදීත් අපි මේ එක දවසකින් දෙකකින් පුරුදු වෙච්ච ඒවා නෙවෙයි. අපි කවුරුත් ආගමික වශයෙන් බැලුවත්, ජාතීන් වශයෙන් බැලුවත්, කුල ගෝත්‍ර මොන දේ බැලුවත් මේ ලෝකේ ඉන්න පින් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන. මේ ලෝකේ ඉන්න මිනිස්සු සියලු දෙනාම අතරින් මම දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන
හොඳ මිනිස්සුත් නරක මිනිස්සුත් අපි විවිධ පැතිකඩ වලින් කණ්ණාඩි වලින් බැලුවත් අවසානයේ අපට දකින්න පුළුවන්කම තියෙන්නේ හොඳ මිනිස් සහ නරක මිනිස්. ඒතකොට මේ අපි සිංහල අය බෞද්ධ අය පමණක් නෙවෙයි අනිකුත් අයත් අනිකුත් ජාතිනුත් මේ ලේ දන් දීම සිදු කරනවා. ඒතකොට ඒ නිසා අපිට මේක පේනවා අපි කවුරුත් සසරේ විවිධ ජීවිත ගත කරනවා. ඒ නිසා අපට සාංශාරික හුරු පුරුදු තියෙනවා. පරිත්‍යාගයේ වටිනකම දන්න හැම කෙනෙක්ම පරිත්‍යාගයන් සිදු කරනවා. ඉතින් මේ පරිත්‍යාගය උතුම් පරිත්‍යාගයක්. ඒකට කිසිම පැකිලීමක් නැතුව අපට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. වයස් සීමාවන් තියෙනවා. අර රෝගී තත්ත්වයන් පිළිබඳව ඒවා අපි නිර්ණායක තියෙනවා. ඒවෙන් ඒව නොමැති අයට විශේෂයෙන්ම ඇත්තෙම ඉදිරිපත් වෙලා මේ උතුම් පරිත්‍යාගයට සහභාගී වෙන්න පුළුවන් නම් මම හිතන්නේ තමන්ගේ ජීවිතේ ඉතාම වාසනාවන්ත අවස්ථාවක්. එහෙමයි අපේ හැමදෙරනේ. දැන් ඔබ වහන්සේ ඒ සඳහන් කළා වගේම දැන් ඔබට එහෙම පින් කරන්න හිතක් ඇති වෙන්නේ පින් කරන්න හිතක් ලේසිට පහළ වෙන්නේ නැහැ. ඉතින් පින් කරන්න හිතක් ලැබෙනවා කියන්නේම පෙර සසරේ ඔබ පින් කරලා තියෙනවා. ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා වගේම ඔබේ ජීවිතයෙන් තවත් කෙනෙකුට ජීවත් වෙන්න ඉඩ හතර ලබා දෙන්නට ඔබට එන්නට කියලා ආරාධනා කරනවා. 20 මාර්තු 27 වෙනි සෙනසුරාද උදේ 9 ඉඳලා හවස 3 දක්වා අහල කිඹියේ පුරාණ රාජමහා විහාරයේට. දැන් මට නැවතත් අදිත් කුමාර මහත්මයා මේ පවසන්න ඔබ ඇතුළු මේ කණ්ඩායම මේ කාර්යවලිය සූදානම් කරද්දී දැන් මේට තවත් උදව් කරපු අය ඇති. දැන් ඔබ දෙදෙනා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාදම් ශාසනා මත මේ කටයුතු සූදානම් කරද්දී තවත් බොහෝ පිරිසක් ඇති ඔබ වටේ මේ කටයුත්තට එකතු වෙලා ඉන්න. අපි මතක් කරමු. ඇත්තටම අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන කල ලයිට් ආයතනය. ඒ අධිපති රංජි මහතා අපිට හැමදාම නිරන්තරයෙන් අනුග්‍රහයකට දක්වනවා. ඊට පස්සේ අපේ තඹුල්ල ප්‍රදේශයේ කල්යාණි මදනායක මහත්මියත් අපිට හැම වසරකම ලොකු අනුග්‍රහයකට දක්වනවා. ඒ වගේම ගමේ ඉන්න සෑම තරුණ පිරිසක්ම හැම කෙනෙක්ම අත අපි වචනයෙන් හරි උදව් කරන හැම කෙනෙක්ම මේ වෙලාව සිහි කරනවා. මොකද ඒක අපිට ලොකු ශක්තියක්. මොකද යක් ඉස්සරහට කරන් යන මුල්්‍යමය ආධාරය වගේම අපිට වචනයෙන් සහයෝගයෙන් තමයි පුළුවන් හැම දෙයක්ම අපිට උදව් කරන එක අපිට ඒක ලොකු ශක්තියක්. ඒක තමයි අපිට මේ දේ තවත් කරන්න හිතෙන්නේ. ඉතින් අපි මේ වෙලාව අවස්ථාවක් කරගන්න හැම දෙනාම ස්තුතික වන්ත වෙන්නේ. ඒ වගේම අවස්ථාවක් කරගන්නවා එදා දිනේට සම්බන්ධ වෙලා අපිට තව තවත් දායකත්වය දෙන්න ලේ දෙන්න එන්න කට්ටියට අපි මේ වෙලාවට ආරාධනා කරන අවස්ථාවක් කරගන්නවා. හොඳයි. මා ඊළඟට විමසන්නට සූදානම් අපේ හෂාන් ඊළඟගේ. හොඳයි ඊළඟ අපිට සඳහන් කරන්න දැන් උදේ 9 සිට හවස 3 දක්වා තමයි මේ රුධිරයේ දන් දීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එදා දවසේ තවත් විශේෂ අංග කීපයක් තියෙනවද නැත්නම් කොහොමද දවසේ වැඩපිළිවෙල? ඇත්තරම එදා දවසේ අපි මේ වැඩසටහන විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්තු මාසේ 28 වෙනිදා පොහොය දිනේ මාර්තු මාසේ පොහොය දිනේ එදාට අපි බලාපොරොත්තු වෙනවා දන් දීමේ වැදගත්කම පිළිබඳව බණක් වැලිවිටියේ පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේ තමයි බණ කියන්නේ දේශකයන් වහන්සේ. ඒ වගේම එදා හවස 6:00 බෝධි පූජා පින්කම් පටන් ගන්නවා. 7:00 ධර්මදේශන ආරම්භ කරනවා. ඒ කියන්නේ ලේ දන් දෙන්න ආරාධනා කරන වගේම සියලුම දෙනාට ඒ ධර්මය ශ්‍රවණය කරන්න පැමිණෙන කියලාත් ආරාධනා කරනවා. හොඳයි. මං හිතන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා තමයි අපේ හැමදෙරනේ අපිට මතක් වෙනවා මගමානවක ඇතුළු කණ්ඩායම නේද? පසු කාලීන ශක්‍රදේවීන්ද්‍රයා බවට පත්වන්නටත් අවශ්‍ය පින් රැස් කරගත්තේ මේ මගමානවකයා ලෙස උපත ලැබපු ආත්මේ බවයි අපේ ආශා තිබෙන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් තරුණ තරුණයන් හැටියට යෞවන යෞවනයන් හැටියට ඔබෙන් රටට වී යුතු දේ ඒ දඬු මම් පෙත් සාදනවා මම්මාවත් ඉදි කරනවා. ඒ වගේම රුධිරය මෙවැනි දණ්ඩීම් සිදු කරනවා යෞවන සමාජ සහ වෙනත් මෙවැනි සුභ සාධන ආයතන හරහා රටට සමාජයට අවශ්‍ය කරන බොහෝ දේ ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ සැම එකට එකතු වෙලා තියෙන එක මං හිතන්නේ මේ රටේ වාසනාවක් හැටියට අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි හරිදේ ටීවී අපි ඔබත් සමග මේ කටයුත්තට අස්වැල් බැඳ ගන්නට සූදානම් වෙන්නේ. හරිදේ ටීවී අප සෑම විටම සඳහන් කළා ඔබත් සමග හරිදේ සමග අපි සිටින බව. ඒ නිසා රට වටා සිටින ඔබට අපි ආරාධනා කරනවා ඔබ හරිදේ ටීවී ප්‍රේක්ෂකයෙක් අපත් සමග රැඳී සිටින ආදරණීය හිතවතෙක් නම් ඔබත් මෙවැනි කටයුත්තක් සූදානම් කරනවා නම් අපිට ලියන්න අපිට කතා කරන්න අපි සූදානමින් ඉන්නවා ඔබට උදව් කරන්න. අපි අපේ ලිපිනය සහ දුරකථන අංක ඔබට මතක් කරන්න. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීබඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීබඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල.
අපිට දුරකථනයෙන් කතා කරන්න 077 321 39 66 077 321 39 66 තහවුරු කරගත්ත ලේඛනයක ඔබේ අවශ්‍යතාවය සඳහන් කරලා එය අපිට ඒ තහවුරු කරගත හැකි ආකාරයේ අත්සන් සහ අර මුද්‍රිත ලේඛනයක් හෝ ඇතුව අපි ඒවා අමතන්න අපිට කතා කරන්න අපි සූදානමින් ඉන්නවා ඔබට උදව් කරන්න හරි දේලෙනුයි හැම විටම ඉතින් එහෙමනම් අද දවසේ අපේ මැදිරියට වැඩම කොට වදාළ හතිපූජ මහා සංඝරත්නයට අපි ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නටයි සූදානම් වන්නේ පෝද්දල පහල කීඹිය පුංචි ශ්‍රීපාද රාජමහා විහාරාධිපති හා පුංචි ශ්‍රීපාද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති බද්දේගම කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙනේ ආචාර්ය අවසරයි කීඹියේ ඥාන රතන අපගේ ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා අපේ මැදිරියට වැඩම කරවීම වෙනුවෙන් ඒ වගේම දිලන්තරෝ එකමුතු සංසදේ නියෝජනය ක්‍රම මෙහි භාණ්ඩාගාරික අජිත් කුමාර මහත්මයාට පැන්සල් යෞවන සමාජයේ නියෝජනය කරමින් මෙහි සභාපති හෂාන් නිලංග ලක්මදු ඔබ සියලු දෙනාටම අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඔබට මතක් කරනවා සෞඛ්‍ය අංශ මේ රටේ ඉතාම වගකීමෙන් කටයුතු කරනවා ආරක්ෂක අංශ ඉතින් විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් ඒ වගේම PHI මහතුරු ඔබ දන්න PHI මහතුරු කියවම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු හොඳ අධීක්ෂණයකින් හොඳ ආරක්ෂාවක් සැලසෙනවා ඔබට විශේෂයෙන්ම පොලිස් ස්ථානවලින් උදව් කරනවා ඒ නිසා බය වෙන්න එපා එන්න රුධිරය දන් දෙන්න ඒ පින ඒ සතුට ඔබ රැගෙන යන්න අපි මතක් කරන්නම් ඔබට නැවත දිනේ සහ වේලාව පහල කීඹියේ පුරාණ රාජ මහා විහාරස්ථානයේදී තමයි මේ රුධිරය දන් දීමේ පින්කම සිදු වෙන්නේ මාර්තු මාස 27 වන සෙනසුරාදා උදේ 9 සිට හවස 3 දක්වා ඉතින් 27 වෙනිදා උදේ 9ට එන්න පහල කීඹිය රාජ මහා විහාරස්ථානයේ ඔබත් රුධිර බිඳුවක් දන් දෙන්න. මේ රුධිර දන් දීමේ පුණ්‍ය කර්මය සිදු කරන ස්ථානයේ දිනේ සහ වේලාව පිළිබඳව ගල් පෝද්දල පහල කීඹිය පුංචි ශ්‍රීපාද රාජ මහා විහාරස්ථානයේදී තමයි මේ රුධිර දන් දීමේ පින්කම සිදු කරන්නේ. මාර්තු මාස 27 වෙනිදා සෙනසුරාදා උදේ 9 සිට හවස 3 දක්වා එම විහාරස්ථානයට පැමිණෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම 28 වෙනිදා පෝය දවසේ තවත් සුවිශේෂී පුණ්‍ය කර්මයක් සිදු වෙනවා. ඒ තමයි වැලිවිටියේ පුණ්‍ය රතන අපේ ස්වාමීන් වහන්සේගේ සුමදුර ධර්ම දේශනාවකට ඔබට සවන් දෙන්නට අවස්ථාව තියෙනවා. එදා දවසේ 6:30ට බෝධි පූජාවක් සහ 7:00ට ඒ සුවිශේෂී සුමදුර ධම් දේශුමට ඔබට සවන් දෙන්නට හැකියාව තියෙනවා. හරිදේ ටීවී අපි එදාට ඔබේ විහාරස්ථානයට පැමිණෙනවා. හරිදේ ටීවී අපේ විසින් ඔබේ පෝදා ඒ සිදුවෙන්නා වූ ධර්ම දේශනාව සහ බෝධි පූජාව පිළිබඳව පටිගත කළ විකාශයක් ඉදිරි දිනේක ඔබ වෙතට රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ සතුට මේ පින විඳ ගන්නට ඔබටත් එදාට එන්නට කියලා ආරාධනා කරනවා. එහෙමනම් අදට අපි ඔබෙන් සමුගෙන යන්නම් සොඳුරු ජීවිත තුළින් පියෝ ටීවී 123 රැඳී සිටින්න හරිදේ ටීවී සමගින් ආයුබෝවන්.